විමාන YouTube නාලිකාවද සම්බන්ධුනු ඇල හැමූබම ආදරයෙන් පිළිගන්නවා අදපාඩම ඉදිරිපත් කරන්නේ නවේ ශ්‍රේණය දරුවන් වෙනුවෙනුයි අදපේ බ්‍රතානිපාලන කාලයේදේ ලංකාවෙ වතු වගාව සිද්ි කරනු ආකාරය ගැන ඉගෙන ගැමු ඉංග්‍රීසින් ලංකාවට එන්න කලින් ගෙවතු වගාවක් විදදිහට කෝපි වගා කෙරුණ කෝපි ආර්ථික භෝගයක් විදිහට වගා කිරීම ආරම්භ කරන්නේ බ්‍රිතානිි ජාතිකෙනුයි ඉංග්‍රසි පාලන සමයේ වගා කළ මුල්ම වානිජ භෝගය විදිහට සැල කෙන්න්නේෙත් කෝපි වගාවයි. ලංකාවෙෙක් පළමු කෝපි වත්තා ආරම්භ කරලා තියන්නේ චෝ් බඩ් කියන පුද්ගලයයි. ඔහු විසින් එෙදදා සටසී විසි දෙකේදී ගම්පොල සිංහ පිටේදී ආරම්භ කළ කෝපි වත්තර් ලංකාවෙේ මුල්ම කෝපි වත්ත විදියට සැලකෙනවා. පසුකාලේනවයි කියනෙ එ්දා සටසී විසි හතරෙද එ්් බන් න්ඩුකාරවරයා ගැල්න්නුරුවේ තමන්තා අයිති ඉඩමක කෝපිවත්තක් කාරම්භ කරනවා නැන් අපි බලමු ලංකාවේ කෝපි වගාව දියුණු වෙන්න බලපාපු කරුණුමොනුවද කියලා කෝපි පානේ මේක් කාලයේේදේ යුරපා රටවල ඉතාමත් ජනපේ මට්ටමක පැවතුනා මේ නිසා කෝපි වලට තිබුණු ඉල්ලුම සීග්‍රේන් නිහළගයා කෝපි වගාකරුවන්ට ඉතා විශාලභයක් කුපය කරන්න මේ තුළෙන් හැකියාව ලැබුණ ලංකාවෙ තිබුණු පාරිසර්ක තත්්‍රය යටතේ අඩු වියදමකින් ඉතාමත් උසස්තත්‍රයේ කෝපි වග කරන්න හැකියාව ලැබුණක්. කෝපෘ ප්‍රතිසංස්කරනවලින් වතුවාගාවට සුදුසු වාතාාවරණයක් ලංකාවේ ඇතිවුුණක්. මේනිසා ව්‍යාපාරිකයම් වැඩි බිරිසක් කෝපි වතු ආරම්භ කළ. එ වගේම ලංකාවෙන් එංගලන්තේයට අපනෑනය කළ කෝපිවලට අඩු තීරුබද ප්‍රමාණයක් අයිකරපු නිසා, ෝපි වගාකරුවන්ට ඉහළ ආදායමක් ලබාගන්නකළුවන් වුණා. මේ තත්ත්වය නිසා එතා සටසය හතලිස් අටවර්ශය වෙත්ත අක්කර හැට දහස්සකට වඩක් වැඩි භූබි ප්‍රමාණයක කෝපි වගාව ක්‍රියාත්මක වෙලා තියෙනවා. ලංකාවත් තුළ පේවිදිහ සීක්‍රතිියෝලුවක් ලඟා කරගත්ත කෝපි වගාව ඉදද සටසය හතලිස් අටෙන් පසේ පරිහානයට ලැක්වෙනක්. මේ පරිහානයට හේතුවුණු කරුණු ගැන කතා කළ මේ කාලයේදේ ගනිදිගාසිය අතික රටවලින් යුරෝපේයට කෝපි අපනෑනේ කළ මේ නිසා ලංකාවෙ කෝපි වලට තිබුණු ඉල්ල මඩ වුණා. එ වගේම එදදා සටසී හතලි සටෙන් පස්සේ ලูක ආර්ථිකයේ සිදුවුණු කඩා වැටීම ලංකාවෙේ කෝපි වගාවට අහිතකර විදියට බලපෑවා. හහිෙමලිය ෙස්ට ්‍රික්ස් කියන දිරීරරෝගේ බලපෑමෙන් ලංකාවෙ කෝපිවතු විශාන ප්‍රමාණයක් විනාශ වුණ. බද සටස හතලස් අටවරුදෙන් පස්සෙේ කෝපි වගාව පරිහානයට පත්වුණු නිසා ලංකාවේ වතුවැවිලිකරුවන් වෙන තාර්ථික බෝගයක් ගැන අවධානය ොමු කරන්න බටන් ගත්ත ඕන් සිංකෝනා ශාකය වතුවගාවක් විදිහටර් ආරම්භ කරන්න පියවර ගන්නවා සිංකෝන කියල කියන්නේ අऔෂදීය ශාකයක් මැලේරයාරෝගය සඳහා භාවිත කරනක්ේෙනෙන් කෑන අඖෂදය නිෂ්පාදනය කරන්නේ සිංකෝනා ශාකය ඔපයෝගේ කරගෙනයි සිංකෝ ශාකය ලංකාවේ වගා කළත් ඒ සඳහා ලෝක වෙළඳ පළේ තිබුණු ඉල්ලුම අඩුවේම නිසා වගාකරුවන්ට ලාබ ලබාගන්න හැකියාවක් ලැබුණ නැහැ. මේ නිසා ඔුන් සිංකෝනා වගා ගරීම අත්හැර දමනවා. ඉංග්‍රීසි ආණ්ඩුව කෝපි වගාව වෙනුවට මේ කාලේදි කොකෝව වගාව හඳුන්වල දෙනවා. කොකෝව වගා කරන්න අධික මුදලක් වියදම් වෙනව වගේම වැවෙන්නේ ලංකාවෙ සමහර්ප්‍රදේශවල විතරයි මේ නිසා කොකෝව වානිිජුභෝගයක් විදිහට සාර්ථක වුණේ නැහැ. සිංකෝන වගාවත් කොකෝව වගාවත් අසාර්ථක වුණු නිසා ලංකාවට හොඳින් ගැලපෙන ආර්ථිකභෝග හඳුනගන්න ඉංග්‍රීසි රජය කටයුතු කළ මේ විද්දිහට ඕවුන් ලංකාවෙ කඳුකරුප්‍රදේශවලට ගැලපෙන ආර්ථිකභෝගයක් විදිහට තිහෙ වගාව හඳුනගන්නවා ලංකාවි තේ වගාව කෑන මුලින්ම අත්හදා බැලීම් සිදුකරන්නේ චෙන්න්ස්ටේල ක කියෙන පුද්ගලයා එද්දා සැරසිය හැත්තත්තුනවුරුද්ෙදි. ඌට අයිතිව තිබුණු ලුල්හඳුරු වතුයායේ තේ වගාකරීම ආරම්භ කරල ලංකාවට ගැලපෙන තේවර්ග අඳුරගන්න පයිෆේෂණ සිදු කරනවා. දැන් අපි බලමු තේවගාව ලංකාවේ ප්‍රධානතම අපනයනේ බෝගගේ බවට පත්වෙන්න බලපෑව හේතු මොනවාවද කියලා. ලංකාවෙ එත් කලාපේ පරිසරේ තේ වගාවට හිතකර විදිහයට සැකස්වෙලා තියෙනවා. ලංකාවෙ තේවලට ලන්ඩන් වෙළඳ පළේත් ලෝකවෙළඳ පලේත් ඉහල ඉල්ලුමක් තිබුණා. බ්‍රිතාන ජාතිකයන් ලංකාවේ යටිතල පහසුකම් දියුණු කරන්න කටයුතු කළා මේ තත්ත්ව තේ වගාවේ දියුණුවට බලපෑවා. දකුණු ඉන්ද්‍යයානු ශ්‍රමිකයන් ගෙන්න්නගන්න පුළුවන් වුණු නිසා අඩු මුද්දලකට ශ්‍රමය සපය ගන්න පුළුවන්කමක් ලැබලක්. ඒ වගේම අඩු නිෂ්පාදන පෙරිවෑකෙන් ඉහල ලාබයක් උුපයගන්න තේ වගාවෙන් හැකියාව ලැබුණ බ්‍රරිතානිි පාලන කාලේදී වගා කෙරුණු තවත් භෝගයක් විදිහට පොල් වගාව හඳුන්වන්න පුළුවන් දමදන යුගේ ඉඳලා කෝට්ටයුගේ වෙනකම් කාලේදේ ලංකාවෙ පොල් වගා කරන්න පාලකයන් කටයතු කරල තියෙන බව මූලාශ්‍රවල දැක්වෙනවා අප නෑන බෝගයක් විදිහට පොල් වගවා ආරම්භ කිරීම සිද්ධ ගුණේ විතා්‍ය පාලන කාලයේදී. ඉද්දාස් නමසේ දහය අවුරුද්දෙදි කුරුුණෑගල ගම් පහ හලාවත කියන ප්‍රදේශවල අක්කර හඩලක්ෂි පනස් දහක බිම්ප්‍රමාණයක පොල් වගාව ව්‍යප්ත කෙරුණා. ලංකාේ පොල් වතු වල හිමිකරුවන් ගුණේ දේශය ව්‍යාපාරිකයන් බුණත් අපනෑන කටයුතු කළේ විදේශී සමාගම් විසිෙනයි. පොල් තෙල් කොප්පරා කන්නක් වුවදියට සකස් කරලා අපනෑන කටයුතු සිදු කරනවා. පොල් වගවි දියුණුව වෙනුවෙන් පර්ර්ේෂණ පවත්වන්න පසුකාලීනව පොල් පර්ර්ේෂණ ආයතනයක් ලොමුවිෙන දගරය පිහිටුවනවා. ලංකාවි පරිසර තත්ත්යන්ට කැලපෙන තවත් ආර්ථික භෝගයක් විදිහට රබර් වගාව හඳුන්වන්න පුළුවන් බ්‍රිතානි ස මාගම් කිහිපයක් ආර්ථික භෝගයක් විදිහට ලංකාවේ මුල්වරට රබර් වගා කරන්න කටයතු කරනවා. පේරාදනිය ඒ වගේම හෙෙනරත්ගුරු උද්‍යානේ එද්දසරසය හැත්ත හතේද රබර් පැල කිහිපයක් මුල් වරට රෝපණය කරනවා. එත්දස් නවසීයේ සිට එදදස් නවසය හයදක්වා කාලේදී. රබර් වගාවර් ලංකාවෙ සීග්‍රන්් ප්‍යප්ත වෙනවා. දැන් අපි බලමු, ලංකාවි රබර් වගාව දියුණු වෙන්න බලපාපු කරුණු මොුණුවද කියලා. ලංකාවි වගා කළ රබර් වලට ඇමරිකාවේ විශාල ඉල්ලුමක් පැවතුනා. එ වගේම පළමෝන ලෝක යුද්ධයෙන් පස්සේ ලෝක වෙළඳපලේ රබර් මිල ඉහල ගියා. මේ නිසා රබර් වගා කරුවන්ට ඉහනලාබයක් ලැබුණා. යුරෝපා රටවර මෝටරත කර්මාන්තය දියුණුණු නිසා, රබර් වලට ඇති ඉල්ලම ඉහළගය ඒ වගේම රබර් වගාවට ගැලපෙන පසක්හා දේශගුණික තත්තයක් ලංකාවේ පැවතනා. මෙන මේ කියන කරුණු ආර්ථිකභෝගයක් විදිහත ලකාේ රබර් වගාව සිදුවෙන්න හේතුකාරක වුණ.